මේ අවස්ථාවේදී අති විශේෂ හෙළිදරව් කරන්නට තමයි මා සූදානමින් සිටින්නේ. මම සිවිල් සමාජ ක්‍රියාකාරික සංජය මහවත්ත. විශේෂයෙන් මේ හෙළිදරව්ව සම්බන්ධයෙන් සියලුම වගකීම මා සතුවන අතර ඒ හෙළිදරව් කිරීමෙන් පස්සේ මම හිතන්නේ කණ්ඩායම් කීපයකට පාර්ශවයන් කිහිපයකට උත්තර බඳින්න සිද්ධ වෙයි මේ අද දවසේදී අපි සිද්ධ කරන ප්‍රකාශයන් සම්බන්ධයෙන්. විශේෂයෙන් මේකේ හේතු කාරණා වුණේ ශ්‍රී ලංකා පොලිසියේ තලංගම කාර්යාලය. තලංගම පොලිසියට මේ වන විට අපි යම්කිසි සිද්ධියක් සම්බන්ධයෙන් කරපු පැමිණිලි 20කට අධික ප්‍රමාණයක් සහ පොලිස්පතිවරයාට තවත් පොලිසිය සම්බන්ධ CID එකට කරපු තවත් පැමිණිලි 4ක් ඇතුළුව සම්පූර්ණ පැමිණිලි 24ක් සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් මේ වනතෙක් කෙරිලා නැහැ. ඒ කෙරිච්චි නැති ඒ සියලුම සිද්ධි දාමය සහ මේ සම්බන්ධයෙන් අපිගත් පියවරවල් හෙළිකිරීමේ මාධ්‍ය හමුව තමයි මේ පවත්වන්නේ. පහුගිය දවසක අපිට මෙන්න මේ විදිහේ නියෝගයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් අපිට ලැබෙනවා. මේ නියෝගය ලැබෙන්නේ ශ්‍රී ලංකා පොලිසියේ තලංගම කාර්යාලයට තලංගම පොලිසියට එරෙහිව ඔවුන්ට තියෙන චෝදනාව තමයි රංජීවිද සිල්වා නැමැති මේ මහත්මිය අද මාධ්‍ය හමුවට සහභාගී වෙනවා. මෙතුමිය කරන ලද පැමිණිලි 24ක් තලංගම පොලිසිය සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව පොලිස්පති කාර්යාලය මගින් පරීක්ෂණයක් නොපැවැත්වීම සම්බන්ධයෙන් ඔවුන්ට කරුණු කාරණා කියන්න හේතු දක්වන්න කියලා තමයි මේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් මේ නියෝගය නිකුත් වෙන්නේ. එමනම් අපි බලමු මේ පැමිණිල්ලේ ස්වභාවය මොකද්ද. මේ විදිහට පැමිණිලි කරන්න රංජීවිද සිල්වා මහත්මියට අත්‍යවශ්‍ය කාරණාවක් උනේ ඇයි කියන එක සහ මේ පැමිණිලි කාට විරුද්ධව යොමු කරන ලද පැමිණිලිද කියලා අද දවසේදී මා මාධ්‍යයට හෙළි කරනවා, මාධ්‍යයට මුදා හරිනවා. මේ සිදුවීම පිටපස රජයේ ප්‍රබල ඇමතිවරයෙක් සිටිනවා. ඒ ප්‍රබල ඇමතිවරයාගේ නම තමයි ප්‍රසන්න රණතුංග මහත්මයා. එතකොට ප්‍රසන්න රණතුංග මහත්මයාට අයිතිව තියෙන තලංගම නිවස සහ ඒ නිවසට යාබදව තියෙන තවත් ඉඩමක් බලහත්කාරයෙන් අල්ලා ගන්නට යෑමේදී තමයි මේ සිද්ධිදාමය ආරම්භ වන්නේ අදින් වසර කීපයකට පෙර ආතුව. ඉතින් මේ සිද්ධිදාමයත් එක්ක මේකේ වින්දිතයා බවට පත්වන්නේ මේ මගේ දකුණු පසයි ඉන්න රංජීවිද සිල්වා මහත්මිය. එතකොට මේ වන විට මේ සිද්ධිය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට මේ වන විටත් පැමිණිල්ල යොමු කළා. ඔවුන් ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් පවතිනවා. ඒ වගේම පොලිස් කොමිසමටත් අද දවසේදී අපි මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම අපරාධයක වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොමිෂන් සභාවටත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළා. රංජීවිද සිල්වා මහත්මියට ආරක්ෂාව ලබා ගැනීම සඳහා කටයුතු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මේ පැමිණිලි තලංගම පොලිසියට මේ වෙනකොට පැමිණිලි 20ක් පමණ කළා තියෙනවා. ඒ පැමිණිලි 20 කළා තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට එරෙහිව පැමිණිලි 12ක් තියෙනවා. ඒ වගේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට විරුද්ධව පැමිණිලි කළා තියෙනවා. ඒ වගේම කඩුවෙල මහනගර සභාවට විරුද්ධව පැමිණිල්ලක් තියෙනවා. කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවට විරුද්ධව පැමිණිල්ලක් තියෙනවා. ඒ වගේම මාර්ග සංවර්ධන අධිකාරියට විරුද්ධව පැමිණිල්ලක් තියෙනවා. ඒ වගේම ජාතික ඉඩම් අධිකාරියට විරුද්ධව පැමිණිල්ලක් සිද්ධ වෙලා තියෙනවා. ඊටත් අමතරව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට විරුද්ධව පැමිණිලි කිහිපයක් සහ ඔහුගේ භාර්යාවට එරෙහිවත් පැමිණිල්ලක් මේ පැමිණිලි ගොන්න අතර ඇතුළත් වෙලා තියෙනවා. හැබැයි මේ පැමිණිලි එකකටවත් නිසි විමර්ශනයක්, ඒ චෝදිතයන් කැඳවීමක්, චෝදනා ගොනු කිරීමක් තලංගම පොලිසියෙන් සිද්ධ වෙලා නැහැ. එහෙනම් අපිට පැහැදිලි මේ සිදුවීම පිටිපස මේ දේශපාලඥයාගේ හදිසි හස්රේ ක්‍රියාත්මක වෙමින් පවතින බවට අපිට දැඩි සැකයක් ඇති වෙලා තියෙනවා. එමනම් ඒ හස්සේ අරහා මේ නිර්වද්‍යතාවය මේ සිදුවීම හෙළි කරන අපිටත් අපේ ජීවිත ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පවා ඉදිරියේදී ඇතිවීමට ඉඩකඩ තියෙනවා. ඒ වගේම මේ රංජීවිද සිල්වා මහත්මිය සිරගත කිරීමේ කුමන්ත්‍රණයක් පොලිසිය අරහා ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළකුත් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ පිළිබඳ සත්‍ය තමයි අද දවසේදී මාධ්‍යයට අපි ඉදිරිපත් කරන්නේ. එහෙමනම් රටේ සාමාන්‍ය පුරවැසියෙකුට අසාධාරණයකටපත් වෙච්ච වෙලාවට සමාජ සිවිල් ක්‍රියාකාරිකයන් විදිහට අපි ඉදිරියට එනවා. අපේ ජීවිත පරදුවට තියලා මේ සම්බන්ධයෙන් අපි එළිදරව් කරනවා. ඒ එළිදරව් කිරීම තමයි අද දවසේදී අපි මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ. තව දුරටත් මේ සම්බන්ධයෙන් විස්තර දක්වන්නට මා රංජීවිද සිල්වා මහත්මියට ආරාධනා කරනවා. මම මගේ රටට සංවිධානීය සමාජිකයෙක්. මගේ නම රංජීවිද සිල්වා. මම බොහොම කනගාටුයි අද මේ මාධ්‍ය සාකච්ඡා
වට ඇවිල්ලා කියන්න තියෙන කරුණු කාරණා සම්බන්ධයෙන් මම පළවෙනියට කියන්න කැමති මානව හිමිකම් කොමිසමෙන් සහනයක් ලැබෙයි කියලා දැන් හිතනවා. අවුරුදු මේ ප්‍රශ්නය මට අවුරුදු 10ක් 2013 සිටන් අද වෙනකන් තමයි මේ ප්‍රශ්නය. මේක පෞද්ගලික ප්‍රශ්නයක් කියලා තමයි හැමෝම හිතන්නේ. ඒ වුණාට මේක පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි, පෞද්ගලික ප්‍රශ්නයක් තමයි. ඒ වුණාට මම සටන් කරන්නේ මේ ඇමතිතුමා, මේ දූෂිත ඇමතිතුමා කියන ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන අධිකාරිය භාරව ඉන්න, මේ හොරකම් කරපු ආයතනයම භාරව ඉන්න ඇමති සම්බන්ධව තමයි මම මෙතන අද කතා කරන්න යන්නේ. ඊට අමතරව මේ තලංගම පොලිසියයි සියලුම අනිත් පොලිස් ආයතන වලින් මම දාලා තියෙන පැමිණිලි කිසිම දෙයක් විභාග කළා නැහැ. හෙට අනිද්දාට මා මරා ගන්නත් පුළුවන්, මම නැති මගේ මල කඳ වත්වා ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද දැන් තලංගම පොලිසිය මට තොරතුරු ලැබිලා තියෙනවා, මට සාක්ෂි තියෙනවා, මට ගොඩාක් ප්‍රශ්න ඇති කරන්න එයා ඒගොල්ලෝ ක්‍රියාත්මක කරගෙන යනවා කියලා. මං ඉස්සෙල්ලම කියන්නම් මේ තලංගම පොලිසියේ මම 2013 ඉඳලා අද වෙනකන් පැමිණිලි 20ක් දාලා තියෙනවා. ඒ කිසිම දෙයකට හරි පැමිණිල්ල විභාග කළා නැහැ, කිසිම පැමිණිල්ලක්. ඒක පැමිණිලි වල 20න් දෙකක්ම මාව එතුමාගේ පෞද්ගලික වාහනයෙන් හප්පන්න ගිහිල්ලා ඒකේ වීඩියෝ පිටපත් තියෙනවා, ඒවා පොලිසියට බාර දීලා තියෙනවා. ඒවා කිසිම දෙයක් විභාග කළා නැහැ. මගේ ගෙදරට ගොඩාක් අනතුරු කළා තියෙනවා, තාප්ප කඩලා තියෙනවා තලංගම පොලිසියෙන්මයි. තලංගම පොලිසියෙම ඔෆිසර් කෙනෙක් තමයි මේ මගේ කැමරා කඩන්නේ. ඒවයි පිටපත් දීලා තියෙනවා පොලිසියට, කිසිම දෙයක් විභාග කළා නැහැ. තාම මගේ තාප්ප කඩලා තියෙනවා, මගේ කානු බ්ලොක් කළා, මගේ ගෙවල් යට වෙලා තියෙනවා. ඒවට මම රිපෝට් දීලා තියෙනවා සිවිල් එන්ජිනියර් කෙනෙක්ගෙන් පවා. ඒවා ඔක්කොම වෙලා මට මේ රට දාලා යන්න සිද්ධ වුණා. මොකද මාව හප්පන්න ගියාට පස්සේ මම දැනගත්තා මාව කොයි වෙලාවක හරි මරා ගන්නවා කියලා. ඉතින් මම මට රට දාලා යන්න වෙලා දැන් මම රට තමයි පදිංචිය. ඒ වුණාට තලංගම පොලිසියෙන් මට බොරු නඩුවක් දැන් දාලා ඒ නඩුව උසාවියේ ක්‍රියාත්මක වෙනවා. මට නඩුව ගැන කතා කරන්න බෑ, දරු අධිකරණය ගැන මට කතා කරන්න බෑ. ඒ වුණාට මම කියන්න කැමති මේ ඇමතිතුමාට කොහොමද තලංගම පොලිසියේ රැකවරණය දෙන්නේ? එතුමා එතන එතුමාගේ නිල නිවස නෙමෙයි, එතුමාගේ පෞද්ගලික රජයේ දේපලක් හොරෙන් අරගෙන එතුමා අරන් තියෙන්නේ මේක හොර ඔප්පුවකින් අරගෙන එතුමා ඔක්කොම කූටලේකන හදාගෙන දැන් එතුමා නාගරික සංවර්ධන අධිකාරියේ ඇමති හැටියට පත් වෙලා එතුමාගේ ඥාති පුතෙක් නිමේෂ් හේරත් කියන පුද්ගලයා තමයි තලංගම මේ UDA-ගේ බාර චෙයාර්මන් හැටියට ඉන්නේ, සභාපති හැටියට ඉන්නේ. එතුමායි ඇමතිතුමායි එකතු වෙලා තව තවත් කූට ડોකියුමන්ට්ස් හදලා කියලා මට ඒවට සාක්ෂි තියෙනවා. ඉතින් මම කියන්නේ මම ජනාධිපතිගෙන් ඉල්ලන්නේ වහාම මෙතුමාව මේ ආයතනයෙන් ඉවත් කර යුතුයි. එතුමාවයි එතුමාගේ ඥාති පුතාවයි මේ ආයතනයෙන් ඉවත් කර යුතුයි. මොකද දැන් human rights මානව හිමිකම් එකෙන් මේ විමර්ශනයක් පවත්වගෙන යනවා. මට ආරංචි හැටියට ඊයේ මානව හිමිකම් එකට නාගරික සංවර්ධන අධිකාරියෙන් රිපෝට් එකක් දීලා තියෙනවා. ඒකේ මට ගොඩාක් විශ්වාසයි, තියෙන සෑම කරුණක්ම කූට විදියට හදලා තියෙනවා කියලා. ඉතින් අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා. ඊට අමතරව මම කැමති අහන්න පොලිස්පතිගෙන් කොහොමද අනවසර ඉදිකිරීමක් රකින්න අපේ ජනතා බදු මුදල් වලින් මේ පොලිසියට ගෙවලා, හරිද? මේ වගේ එක මේ ඇමතිවරයෙකුට කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? MSD එකෙන් දීලා තියෙනවා ඒ හොර ඉඩමට. එතුමා STF එකෙන් ඉන්නවා,
තලංගම පොලිසියෙන් දාලා ඉන්නවා. එතුමාගේ පෞද්ගලික සිකියුරිටි ඉන්නවා. මේ ඔක්කොටම ගෙවන්නේ අපේ ජනතා බදු මුදල් වලින් තමයි ඒගොල්ලෝ පඩි ගෙවන්නේ. ඉතින් කරුණාකරලා මේක ඉන්වෙස්ටිගේට් කරන්න ජනාධිපතිතුමාගේ මං ඉල්ලන්නේ. කරුණාකරලා වහම මෙතුමාව මේ තනතුරෙන් ඉවත් කරන්න ඕනි. මොකද මෙතුමා මේ ඉන්වෙස්ටිගේ අඩුම ගානේ මේ ඉන්වෙස්ටිගේෂන්ස් ඔක්කොම ඉවර වෙනකන් මෙතුමා මේ තනතුරෙන් වහම ඉවත් කර යුතුයි. මම ඊට අමතරව මම අද පොලිස් කොමිසමට ගිහිල්ලා මට මේ මම හරි බියෙන් ඉන්නේ දැන්. මොකද මට ආරංචි වෙච්ච ඒවා සම්බන්ධයෙන් මම දැන් යනවා පොලිස් කොමිසමට ගිහිල්ලා මම කම්ප්ලේන් එකක් දානවාද දාලා මම එතන දාන්නේ තලංගම පොලිසියට විරුද්ධවයි මිරිහාන පොලිසියට විරුද්ධවයි CID එකටයි කූටලේකන සම්බන්ධයෙන් එතුමා ප්‍රසන්නනතුන් ඇමතිතුමා හදලා තියෙන කූටලේකන සම්බන්ධව මම එයා අදාළ ආයතනයට ඩොකියුමන්ට්ස් දීලා තිනවා. ඒක සම්බන්ධවත් කිසිම දෙයක් මට තේරෙන විදිහට කරලා නැහැ. මේ සෑම ආයතනයකටම විරුද්ධව මම අද ගිහිල්ලා පොලිස් කොමිසමේ දානවා පැමිණිල්ලක්. අපි බලමු. කරුණාකරලා මං ජනතාවගෙන් ඉල්ලන්නේ මේ කේස් එක ෆලෝ කරන්න, මාත් එක්ක ඉන්න, මගෙන් රටේ සංවිධානයත් එක්ක ඉන්න, පෙනී හිටින්න. මේක මගේ පෞද්ගලික ප්‍රශ්නයක් විතරක් නෙමේ. මම මෙච්චර සටන් කරන්නේ මේ රටේ දුප්පත් අසරණ ජනතාව වෙනුවෙන්, හඬක් නැති ජනතාව වෙනුවෙන් තමයි මම මෙච්චර අවුරුදු 10ක් කැපවීමක් ඇතුව මේ ගමන ගෙනියන්නේ, මේ සටන ගෙනියන්නේ. අනිත් එක මම කියන්න කැමති, මම මේක නවත්තන්නේ නැහැ. මම ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙක්. මං එහෙන් ඉඳලා හරි මම වයසට යනකම් හරි මම මේ සටන ගෙනිහිල්ලා මේ ඇමතිතුමාට නීතිය ක්‍රියාත්මක වෙනකම් මම මේ සටන ගෙනියනවා. නවත්තන්නේ නැහැ. ස්තුතියි. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.